ජාත්‍යන්තර මැණිකා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ටෙක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළා. පැල්මඩුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනය මෙවර සංවිධාන කිරුණේ පළමු වරටයි. ඉස්සරහට යන්න නම් පරණ දේවල් විතරක් නෙමෙයි අලුත් දොරටු අරින්න. ආර්ථික අලුත් දොරටු අරිනවා නම් ඒ ප්‍රධාන එකක් තමයි මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තය. ඒකට සාල විදේශ විනිමය ප්‍රමාණය සාදන්නට පුළුවන්. මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තය රජයේ මගපෙන්වීම හා සහභාගිත්වයෙන් පෞද්ගලික අංශය කරන කර්මාන්තයක්. ඔබට ගරු කරන මේ කර්මාන්තයේ අමානුකම් මැද්දේ එසේ ඉදිරියට ගෙනාවට අපි යදවි හැකි තාක්ෂණය යොදා ගැනීම සඳහා අවස සහයෝගය නීති රීතිවලින් අපි පනවන බදු ආදියෙන් යළි සලකා බැලීමට රජය වරින්වික්‍රම ජනාධිපතිතුමා අවධානය යොමු කොට සාකච්ඡා කරනවා. මේක ජෙම් ඇන් ජුවලරි හබ් එකක් බවට පත් කරන්න නම් අපිට කරන්න පුළුවන් වර්තමාන ක්‍රම වල කටයුතු අපි සංවිධානය කරනවා. ඒ වෙනුවෙන් තමයි ප්‍රථම වතාවට ඉතිහාසයේ මේ රත්නපුරයට මේ ප්‍රදර්ශනය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා විශාල ගැනුම් කරුවන් පිරිසක් දැන්නමත් ඇවිල්ලා තියෙන බවට වාර්තා වුණා. උනන්දු වෙලා ගැනුම් කරුවන් අරගෙනමු රත්නපුරයට. එහෙම කළොත් තමයි රත්නපුරේ ජනතාවට වඩාත් හොඳ ජාත්‍යන්තර වෙළඳාමකට මාර්ග විවර වෙන්නේ. අපගේ මැණික් ලෝකයේම ප්‍රසිද්ධ භාණ්ඩයක් හැටියට සියලු දෙනාම දන්නවා. නමුත් මෙම කර්මාන්තයේ නියම අගය අපිට තවම දැනෙලා නැහැ. අපි ඩොලර් මිලියන 500ක් පමණයි මේ කර්මාන්තයෙන් ලබා ගන්නේ. මම හිතන්නේ ලේසියෙන්ම අපගේ අලවිකරණය මාකටිං ඇන්ඩ් බ්‍රෑන්ඩින් අපි හරියට කරොත් ලේසියෙන්ම ඩොලර් බිලියනක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ නැත්තේ කරුණු අපේ විද්‍යානුකූලව හොයන්න අවශ්‍යයි. ගාමිණී දිසානාගේ පුතානේ ආණ්ඩුකාරතුමා ඕගොල්ලොන්ගේ පක්ෂයේ එකට ජේ.ආර්.ගේ මුණුබුරටයි ප්‍රේමදාසගේ පුතාටයි කරන්න බැරි වුණා. හැබැයි අපේ අගමැතිතුමා වමේ නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මේ රට අවුරුදු දෙකක් කරනවා. මේ රට මේ විදියට තියෙන්නේ මේ රටේ වමේ නායකයෙකුයි දෙන්න එකතු වෙන්න බැරි නායකෝ දෙන්නේ අගමැති පුටුවේ ඉඳගෙන ජනාධිපති පුටුවේ ඉඳගෙන දෙන්නේ එකට රට කරන පළවෙනි අවස්ථාව මේ රටේ නිදහසෙන් පස්සේ මේ දෙන්නේ. ඒ නිසා තමයි මේ රට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මම දන්නවා ප්‍රශ්න ගැටළු බාධා ගොඩක් ආවා. මේ ආණ්ඩුව බාර ගන්නකොට නායකයා එක්සත් ජාතික පක්ෂයේ එක ඡන්දය. අපි ඉතුරු 132ම පාර්ලිමේන්තුවේ හෙව්වා. අපි 132ක් වල 133ක් පාර්ලිමේන්තුවේ සම්මත කළා තමයි අපි ජනාධිපති කෙනෙක් හැදුවේ. ඒ නිසා අපි බෑ කියන දේවල් වල තමයි වැඩියෙන් අත ගහන්නේ. දැන් බෑ කියන තැනින් පටන් ගත්ත ඒවා තමයි අපි සාර්ථක කරන්නේ. ඒ නිසා ඉදිරියටත් එහෙම තමයි. මේ රටේ කරන්න බැරි වැඩ තමයි අපි කරලා පෙන්නන්නේ. තාම කරලා පෙන්නලා නැහැ. තව ටික දවසකින් ඒකත් පෙන්නනවා.